ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති විශේෂ ප්‍රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි සාගර කාර්යව සම්බන්ධතා මේ බව ප්‍රකාශ කළේ. රහස් සාකච්ඡාවක් නෙමෙයි මහජන එක්සත් පෙරමුණ කියන්නේ අපේ පක්ෂය බිහි කරපු දවසේ ඉඳන්ම ඉතාම ශක්තිමත් අපිත් එක්ක හිටපු සහෝදර පක්ෂයක්. ඉතින් ඉදිරි දේශපාලන කටයුතු වල අපි තවදුරටත් ශක්තිමත් එක්ක වැඩ කරන ආකාරය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකතු වෙලා සාකච්ඡා කරා. දැන් මේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකත්වයේ සම්බන්ධයෙන් අගමැතිතුමාගේ අදහස මතේ උනේ මොකක්ද? නෑ, ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම පුද්ගලයෙක් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරේ නෑ මේ අවස්ථාවේ. ඉතින් කවුද ඉදිරිපත් කරන්නේ පුද්ගලයා? නියම අවස්ථාවේදී නිසි පුද්ගලයා ඉදිරිපත් කරනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා කියලා තිබුණානේ අපේක්ෂකයෙක් දානවා කියලා. ඔව්, ඉතින් ඒක තමයි අපේ පක්ෂයේ මතය. අපි අනිවාර්යෙන් අපේක්ෂකයෙක් දානවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන පොහොට්ටුව ලකුණ යටතේ. ඒකනේ ඕන කරන උත්තරේ. නෑ, ඉතින් එතුමාටත් පුළුවන් මේ එක්සත් ජාතික පක්ෂෙන් ඉවත් වෙලා පොහොට්ටුවේ සමාජිකත්වය අරන් ආවොත් අපිට ඒක සලකා බලන්න පුළුවන්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණා. මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එම පක්ෂයේ පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. සෑමදේම ගැන අපි සාකච්ඡා කළා. සෑමදේමනේ අපි පාර්ලිමේන්තුවේ ඉන්නවා, පාර්ලිමේන්තු කටයුතු, ඒ වගේම සමාජයේ කටයුතු. ආණ්ඩුවයි ආණ්ඩුවයි පොහොට්ටු අතර තම අර්බුදය. බලවත් බලවත් මන්ත්‍රී කණ්ඩායම පොට්ටුව. තාම ඡන්දෙක සෙට් කළා නෑනේ.